ආහාර අරගෙන තිබුණා. ඒ ආහාර වර්ගය අපි පරීක්ෂා කරන්න ඕනේ. ඒකේ මොනාරි ටොක්සින් එකක් ක්ලොස්ට්‍රීඩියම් ටොක්සින්ස් හරි මොනාරි ප්ලාන්ට් වල තියෙන මොනාරි ටොක්සින් එකක් ආසාදෙන උනාද කියන එක තමයි අපි දැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ. සම්පූර්ණයෙන් කාලා තියන්නේ මෙයා කැලේ තියෙන ශාක තමයි. මේක වස දුන්නා කියන සැකය ඉතාමත් අල්පයි. අපු ග්‍රාස් මැටීරියල් වල ටොක්සින් එකක් මේකට හේතු වුණාද යන්න තමයි පරීක්ෂා කරන්නේ. ඒ සඳහා ලැබොරටරි වලට අපි සාම්පල් යවලා තිනවා. ඒ සාම්පල් අනුසාරයෙන් පරීක්ෂණ කටයුතු මෙහෙම යුද හමුදාව වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව තුඹිකුළුඹ රක්ෂිත ප්‍රදේශයේ තවදුරටත් පරීක්ෂණ සිදු කරනවා. මෙවැනි ඛේදජනක සිදුවීමක් මෙම ප්‍රදේශයේ මීට පෙර කිසිදු දිනක සිදුව නොමැති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. අපිට ඇත්තටම දුකයි මහත්තයා මේ අලිමරණය ගැන. මොකද අපි සංචාරක ව්‍යාපාරයේ තමයි ජීවත් වෙන්නේ. ඒ හින්දා අපිට ගොඩක් කනකට වීම ගැන ඉතින් බලධාරීන් විසින් මොකක්hari ලොකු පියවරක් ගන්න ඕන කියලා අපි හිතනවා ඉතින්. ඔයාලා අලින්ට ආදරේ. අපි ආදරයක්. අපි ජීවත් වෙන්නේ ඒ හින්දා. අපිට ගොඩක් ලොකු පාඩුවක් මේක. අපිට මේක සම්පතක් එකයි. සිද්ධිය ගැන මොකද හිතන්නේ අලිමරණ ගැන? වත් දුකම දුකයි. මොකද කරන්නේ? මේ වගේ ආරංචියක් මීට කලින් ජීවිත කාලේ අහලා තියෙනවද බලන්න? නෑ නෑ අහලා නෑ. ඔය ඉතින් කලාතුරකින් ඔය මොනවාරි වෙලා එකෙක් ඔය තනියම මොනවාරි වෙලා මැරෙනවා. අය මේ වගේ හය හත් දෙනා මැරිලා නැහැ ජීවිතේට දැකලවත් නැහැ. ඒ කියන්නේ කවදාවත් මේ වගේ දෙයක් අපිට අහන්න ලැබිලවත් ඒ කිසි දෙයක් නැහැ. ඒ කියන්නේ ඔයාලට අලි ඉන්නේකද හොඳ නැති එකද? අලි ඉන්නේක හොඳයි ඉතින්. ඒ කියන්නේ ඒ සතු ඉන්නේ දැයි කැලේ නේද? අපි විතර ජීවත් වෙලා හරියන්නේ නැහැ නේ.